ඊයේ රාත්‍රියේ 7:45ට පමණ කොටලිය පාලමෙන් කොටලිය ඔයට මෙම මගී බස් රථය පෙරළී තිබෙනවා. බස් රථය ඔයට පෙරළීමෙන් පසු ප්‍රදේශවාසීන් දියේ කිලුණු පුත්කලින් ගලවා ගැනීමට යොහුසුලුව ක්‍රියා කර තිබෙනවා. එහෙත් ඒ වන විටත් පුත්කලින් දස දෙනෙකුට ජීවිත අහිමිව තිබුණා. අනුතුරින් 41 දෙනෙකු තුවාල ලබා ඇති අතර ඕන්ව පොළොන්නරුව මහරෝහලට ඇතුළත් කර තිබෙනවා. මෙම අනතුරට හේතුව රියදුරාගේ අධික වේගය පවයි දැනට සිදු කළ මූලික පරීක්ෂණ වලින් අනාවරණය වී ඇත්තේ. ඔහුට රියදුරු බලපත්‍රයක්ද නැති බව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහල් තල්තුව පවසනවා. මේ රියදුරාගේ යම්කිසි නොසලකිලිමත් භාවයක් පිළිබඳ අනාවරණය වෙනවා. ඔහු අත්අඩංගුවට ගත්තා. පොළොන්නරුව මූලස්ථාන පොලිසිය භාරයේ ඉන්නවා. මීට පෙරත් පොළොන්නරුව මූලස්ථාන පොලිසියෙන්ම මේ රියදුරාට අන්තරාදායක ලෙස රියපැදවීම සම්බන්ධව යම්කිසි ආකාරයක දඬුවම් නියම කිරීමක් කරලා තියෙනවා. මේ රියදුරා පැන් පානය කරනවා තිබුණාද කියලා පරීක්ෂණයට ලක් කරා. පානය කළා තිබුණු බවක් නිරීක්ෂණය වන්නේ නැහැ. ඒ වගේම ඔහු යම් කිසි ආකාරයක විෂමද්‍රව්‍ය පානය කළා තියෙනවද කියලා පරීක්ෂා කිරීම සඳහා අවශ්‍ය පරීක්ෂණ සඳහා ඔහු යොමු කළා තියෙනවා. ඒ ප්‍රතිඵල මෙතෙක් ලැබිලා නැහැ. අනතුරින් දිවි කලවාගත් මඩකලපුව විශ්වවිද්‍යාලයේ විද්‍යාර්ථියකෝ මාත්‍යයට මෙසේ අදහස් පළ කළා. බස් එක ස්ටාර්ට් වුණේ දොර වෙලා ඉඳලා හතමාරට ස්ටාර්ට් වුණා. එකපාරට එනකොට හයි ස්පීඩ් තමයි ආවේ. එනකොට එකපාරටම දඩස් ගාලා මෙහෙම ආවා බස් එක. ඒවිල්ලා එකපාරටම මේ වතුරට වැටුණා. මං ජනලෙන් එළියට ආවා. ඒවිල්ලා උදවිල්ලෝ එතකොට ඔක්කොම ලා ඒවිල්ලා රෙස්කියු කරලා ඒක එළියට ගත්තා. මං කියන්නේ මේ වගේ පාලමක් පොඩියට තියෙන එක මේ බලධාරින් තමයි මේකට වගේ කියන්න ඕනේ. මෙහෙම පොඩි පාලමක් තුලද මෙහෙම බස් සේවා ගමන් කරන්න පුළුවන්ද? මේ විදිහට මෙතන 4-5 දෙනෙක් මැරලා තියෙනවා නම් ඒකට බලධාරින් තමයි වගේ කියන්න ඕනේ. අතුරුදන් වූවන් සොයා නාවික හමුදාව මේ වෙන විට මෙහෙයුම් ක්‍රියාත්මක කරන බවයි වාර්තා වන්නේ. කොටලිය පාලම අනාරක්ෂිත බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ. පාලම පටු අතර එසේම මෙය ඉතා පැරණි පාලමක්. බස් එකක් නෙමෙයිනේ දැන් බස් 3යි. ටිපර් මේක වැල්ලලා දිනවා. කිසිම කෙනෙක් බලධාරියෙක් මේකට උනන්දු වෙන්නේ නැහැ. කිසිම කෙනෙක් උනන්දු වෙන්නේ නැහැ. ඒ මොකටද? තමන්ගේ දේ දැන් ආවා. දැන් ආවා. යාළුවගේ වැඩ ඉකරගත්තා. යාළුවා VIP නේ. VIP වාහන අවුලක් නැහැ. අපි අහන්නේ ඇයි මේ බලධාරි S2 පියාගෙන දින්නේ? දෙයක් උනාට පස්සේ වැඩක් නැහැ නේ බල්ලා. අපි බලමු ඉස්සරහට මොකද්ද කරන්න කියලා මේ බලධාරි S2 පියාගෙන ඉන්නවද කියලා අපි බලනවා. මීට පෙරද මෙම ස්ථානයේ අනුතුරු කිහිපයක් සිදු ඇති අතර ජීවිත රැසක් අහිමි වූ ස්ථානයක් ලෙසයි කොටලිය පාලම හඳුන්වන්නේ. මෙම පාලම හදන්න ජනාධිපතිව දැනුවත් කරන බව අනුතුරින් පසු එහි ගිය මහමාර්ග රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත් ප්‍රකාශ කළා. ගන්න පුළුවන් පරිම ක්‍රියාමාර්ග කරන් තිනවා. හැබැයි මේ අනතුර ගැන මීට ඉස්සෙල්ලා මේ ස්ථානේ ගොඩාක් අනතුරු වෙලා තියෙනවා. මේකට හේතුව තමයි අද පාරවල් ටික ඔක්කොම හොඳට හදලා තියෙනවා. වේගෙන් වාහන එනවා. හැබැයි මේ පාරවල් වල සමහර තැන් ඒ කියන්නේ විශේෂයෙන්ම බෝක්කු අපිට තාමත් අර යථාර්ථ අවශ්‍ය පාරට අවශ්‍ය විදියට කරගන්න බැරි වෙලා තියෙනවා. ඒකේ ප්‍රතිඵලයක් විදියට කියලා මම යම් විදියට විශ්වාස කරනවා. හැබැයි පාර විදියට මේ පාලන් ටික සකස් කිරීමේ වැඩපිළිවෙල කිරීමට අත්‍යවශ්‍ය තියෙනවා. දැන් අපි ඒකට බලාපොරොත්තු වෙන ජනාධිපතිතුමා දැනුවත් කළා මේ ගැන කතා කරලා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.